ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. වාෂා පිබුදුනේ පාන්දරමය. පිබුදුන හැටියේම ඇයට බැලුනේ කොල්ලා දැසේ. ඇතිරිල්ල ගුලි කරගෙන කොල්ලා නිදිය. සීතලද මගේ රත්තරන්ට. උණු වී ගිය පපුයින් යුතුව වර්ෂා කෝට් ෂීට් එක හදා කොල්ලාට පෙරෙව්වාය. ඊටත් පසු ඇය පාන්දර අඳුරේම පුංචි විමුත්තගේ හිස පිරිමැත්තාය. අම්මාගේ රස්නෙන් එහෙට මෙහෙට දැඟලූ කොල්ලා යලි සුවසේ නිදන්නට වූයේ. අනිද්දා ඉඳලා අම්මිට චුට්ටක් වැඩ. අම්මි පුංචි හෝටලයක් පටන් ගන්නවනි සුද්දෝ. අම්මිට වද දෙන්න බෑ හොඳේ. අහේතුකවම වාෂාගේ දිනෙත් එත්තී ගියාය. තාත්ති අපි දෙන්නව හොයාගෙන එනකම් අපි දෙන්න මෙහෙම ජීවත් වෙමු. මොනවා කරන්නද? ඒ ගමන කවදා සිදුවේදයි දන්නේ නැත. දෛවයේ සමහර විට එහෙම ගමනක් ඇති නොකර ඉන්නටද පුළුවන්. තාත්ති ආවේ නැතත් අපි දෙන්න මෙහෙම ජීවත් වෙමු. කමක් නැහැ. පුංචි විමුත්තිගේ අයිතිය ඉල්ලා මහා ගෙදරට යන්නට බැරි බව වාෂා දනි. ඔයයි මායි ගිහින් ඒ පාරේ හැපි හැපි ඇඬුවා. අපි දෙන්නව ඇතුළටවත් ගන්න එකක් නැහැ. ඇයේ දැන උන්නාය. වර්ෂා කොල්ලාව කොට්ට වලින් වටකර ඇඳින් බැස්සාය. මේ දවස්වල පරිසරයේ ඇත්තේ පුදුමාකාර සීතලකි. ඒ සීතල හදවතේ බර දෙගුණ කරයි. අම්මාත් පියන්වදත් තවම හැරී නැත. වාෂා කේතලේ ලිප තබා කුස්සිය දොර ඇරියාය. වැවදෙසින් හමා සීතල පාන්දර සුළං පහරකින් කෙල්ලගේ වතම හිරිවැටිනි. ඇයි එහෙමම කුස්සිය දොරවුළු අස්ස ළඟ බිම කඩොල් පඩිය මත ඉඳගත්තාය. පරිසරය පුරා යන්තමට උදා එළියක් හැඟේ. ඒ එළියෙන් අවට පරිසරයේ කොහොම ගස් එළිය වී ඇත. ඔයා ළඟ ඉන්න හිමාලි ඔයාගේ ජීවිතයට මොනා කරයිද කියලා දන්නේ. ඒක නවත්තන්න මට බෑ. එවැනි තත්ත්වයකදී ඕනෑම කෙල්ලෙක්ගේ පපුවට දැනෙන පොදු දුක වාෂාගේ සිතටද නැගුණි. ජීවිතේ සිද්ධ වෙන දේවල් අතරන් මට කියන්නේ ඔබ හිත හදාගනින් කියලා. ඒක කොච්චර අමාරු නම් මට ඒක කරන්න වෙයි. ඒ හැඟීම කෙල්ලගේ හිතට ආවේ අද පාන්දරය. උඩ ඉන්න දෙයියෝ මේ අසරණ ගෑණී පොතයි වෙනුවෙන් ප්‍රතිහාරයක් කරයි කියලා මං හිතන්නේ. දෙයියෝ මොනාද මට දෙන්නේ? සහතික ඇත්ත ඒය. දෙවියන් ජීවිතයට දුන් දෙයක් නැත. දෙයියොත් කලේ හැමදාම ජීවිතයට ගිනි පත්තු කර කර එයා ළඟට ගෙන්නගත් එක විතරයි. වාෂා හැමම ඔළුවස්සට බරවි දැස් පියාගත්තාය. පේවී ගිය ඇගේ දැස් පලාගෙන මෙන් කඳුලක් ගලා ගියේ. ප්‍රියංවදා තම්මා නැගිට පසුව තේ හදනවා යයි කියා සිතාගත් වාෂා රතු කැකුළු ටිකක් ලිප තබා පරිප්පු ටිකක් සෝදන්නට ගත්තාය. හෝටලයට ගෙන හාල් මැස්සන් වලින් මිටක් අතර ගත්තය. එහෙද ඔලු කඩා දියට දැම්මාය. ප්‍රියංවදා ආවේ වාෂා පරිප්පු ටික තෙම්පරාදු කරද්දී. අනේ උඹ වෙනවද? වාෂා සිනාසුනාය. කෙල්ලගේ තෙත දැස් ප්‍රියංවදා දැක්කාය. අනන්නේ ඇයිදැයි ඇසීම තේරුමක් නැත. කැකුළු බත් චුට්ටක් හදන්න ගත්ත කෙල්ලේ. මං තේ හදන්නම්. අම්මට අද ටිකක් නිින්ද ගිහින්. මේ සීතලට ප්‍රියා. ප්‍රියංවදා කුස්සිය බිම බංකුව තබා ඉඳගත්තාය. අනිද්දා ඉඳලා ඉතින් වැඩ නේද කෙල්ලේ? ඒක හොඳයි ප්‍රියා. මට කොහොමත්
පාන්දර 4ට හැරෙනවා. මං කොල්ල ළඟ ටිකක් ඉඳලා ආවේ. වඩා ගන්නත් හිතුණා. සීතලට නිදි. අලුත් චීට් එකක් ගමු. ප්‍රියන් අදා කීවාය. කෙල්ලේ ප්‍රියා, මං ඔබත් එක්ක පොඩි කාරණාවක් කියන්න උන්නේ. මොකද්ද ප්‍රියා? වාෂා ප්‍රියන් අදා වෙත ආවේ තේ එකද හදාගෙන මෙය. ආ ප්‍රියා, කැබ් සර්විස් එකේ සුනන්ද අයියා. ඉතින් නෑ, මං 3-4 පාරක්ම එහෙට ගියානේ කෙල්ලේ. අපිට කොළඹ යන්න කැබ් එකක් කතා කරගන්න. ඔව්, එදා ඒ අයියා මෙතනටම ආවේ. සුනන්ද ප්‍රියමනාප කොල්ලෙකි. ඔව්, ආශාටත් කතා කළේ. කටපුරා නංගි කියාය. ඉතින් නෑ කෙල්ලේ, මට පොඩි අමුත්තක් දැනුණා. ඒ කිව්වේ ප්‍රියා, මං ගැන ටිකක් උනන්දුයි කියලා. වාෂා කෙල්ල දෙස බලා උන්නේ අහිංසක සිනාවක් සහිතවය. ඒ අයියා ප්‍රියා එහෙම නරක කෙනෙක් වගේ නන් නෙමේ. මං දන්නවා. මොනහරි උඹට කිව්වද? කිව්වේ නන් නෑ. ඒ දවස් දෙකක් නංගිගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් මං කිව්වා නම්බරේ නම් දෙන්නම්, හැබැයි ඒක වැඩ කරන්නේ නැහැ කියලා. අපි රීලෝඩ් එකක් දාගෙන නම්බරේ දෙමුකෝ. වර්ෂා හිමම කීවාය. උඹ කියන්නේ ඔය ඉතින් උඹ පස්මහ බැලුම් බලනවානේ. තමන්ගේ මහන්සියෙන් පොඩි කැබ් සර්විස් එකක් කරන් යන අහිංසක කොල්ලෙක්නේ ප්‍රියා. මටත් එහෙම හිතෙනවා. ඒත් අත්තරන් ජීවිතේට වෙච්ච දේවල් වල හැටියට එහෙම හිතන්න එපා ප්‍රියා. ආදරේ නිසා මං විඳින දුක උඹ දන්නවනම් මැරෙයි. ඒත් මම ප්‍රියන් වදා කරුණාබර ලෙස වාශාකේ දෙදෙන මත සුරත තිබ්බාය. මං දන්නවා ප්‍රියා. උඹ, මම, අම්මා, අපි ඔක්කොම තනි වෙච්ච ගෑනු. පහුගිය කාලේ මට හිතුණා අනේ අපිටත් අයියා කෙනෙක්වත් උන්නා නම් කියලා. මේ කරදර ජීවිතේට තනියටවත් පිරිමි කෙනෙක් ඉන්න ඕන කෙල්ලේ. මට තේරෙනවා කෙල්ලේ. ඒ අයියා ඇත්තටම හොඳයි. අහිංසක කොල්ලෙක්. චුට්ටක් අපට වඩා වයස නම් ඇති. 35ක් විතර නේද? ඒක මොකද්ද? ප්‍රියංවදා කීවාය. මේ පාළු කාන්තාර ජීවිතේ ප්‍රියා. අනේ එහෙම සුබ දෙයක්වත් වෙනා නම්. ඒ ටික කියද්දි වාෂාගේ දෙනෙතට කඳුළු ආවේය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.